ගිනි කාස්ට් එකේ සැපයි කියලා උපන්දා ඉඳලා දන්න පරම්පරාවක තවත් පුරුකක් මම හරි හතරස් කොටු ඇතුළේ ඉගෙන ගන්න එක කොච්චර සාධාරණද නැද්ද කියලා මට තේරුම් යනකොට මම පහේ ශිෂ්‍යත්වෙ ෆේල් වෙලා ලෝකේ ගැන හොයන්න තියා අනුරාධපුරයේ දෙයක් දැනගන්නවත් අපිට මායින් පණින්න හැකියාවක් තිබුණේ නැහැ ඉර නගිනවා මුදුන් වෙනවා බැහැල යනවා ජීවිත කාලය මේ ඒකාකාර චිත්‍ර දිහා බලා ඉන්න එක තමයි අපේ දෛවය හිතේ මගේ කතාව කියලානේ ඒත් මගේ කතාව ඊට වඩා වෙනස් මං දෙපාරක් හිතන්නේ නැතුව ඒ උස මායිම පැන්නා මේ මගේ කතාව අප්පච්චිගෙන් මට උරුම වෙන්න තියෙන දේවල් වලින් මං කැමතිම මේ රැලේ බයිසිකලෙට මේකේ නැගලා කොච්චර දුරක් දැන් මං පැදලද්ද ඒත් ගම ඇතුලේ කැරකිලා කැරකිලා ආපහු වැටුනේ එකම තැනකට බයිසිකලේ වෙනුවට මට අත්තටු දෙකක් දෙන්න පුළුවන් වුණා නම් අප්පච්චි මොන විදියෙන් හරි එක කරලා බේත් කෑව හන්දියෙන් එහාට මිනිස්සු වගේ මලිත් ඉන්නවා එකෙක් දෙන්නෙක් නෙවෙයි රංචු පිටින් උන් ගෑට ගමේ පාරවල් අල්ලගෙන ඉන්නේ අලින්ගෙන් අපේ හේන වගේම ජීවිතත් බේරගන්න එකට තමා මෙහි අය ජීවත් වෙනවා කියලා කියන්නේ හැමදාම අලි කඩන දඬුවට හදන්න අප්පච්චි වගාවට වඩා මහන්සි වෙනවා මාත් හරි හරියට ගිනි මත් දානේ හේන් තඩි ගැහුවා උඩ පැල් බැඳා මට තේරෙන දා ඉඳලම දැක්කේ අප්පච්චි මේ හේනත් එක්ක නැහැ නැහැටි අලිත් එක්ක උට්ටු වෙන හැටි එයාගේ මුළු ලෝකෙම අපේ පවුලයි මායායයි තමයි මේ ඉරිඟු වලට වතුර වලට වැඩිය වැටලා තියෙන උන්දැකේ දාඩිය හැමදාම බියෙන් සැකින් ගත කරන හෙටක් නොදකින අප්පච්චිගේ ජීවිතේ දකින මට ඕන උනේ ඊට එහා ලෝකයක් දකින්න අපේ ගමේ මිනිස්සු වලින්ට වඩා බයයි තාක්ෂණයට. හුළු වත්තට එහා තාක්ෂණයක් පාවිච්චි කරනව නම් ඒ කෑලි හතරේ ටෝච් එක. ඒත් මට ඕන උනේ අලුත් තාක්ෂණයත් එක්ක හරි හරියට දුවන්න. අලි වැටෙන් එහා තියෙන අලුත් ලෝකෙට පාර කපා ගන්න. තාමත් මරණයට මගුලට ටෙලිග්‍රෑම් ගහන ගමක ඉඳලා මගේ හීනෙට කොහොම යන්නද? මම දෙපාරක් හිතන්නේ නැතුව පළවෙනි දඬුවට පැන්නා. මම නගරයට ආවේ අලුත් බලාපොරොත්තු මල්ලක් කරේ තියාගෙන. ඒත් නගරේ ජීවිතේ හිතන තරම් ලේසි වුණේ නැහැ. නවතින්න පොඩි කාමරයක් හොයාගත්තට ජීවත් වෙන ලොකු සටනක් කරන්න වුණා. පොඩි පොඩි රස්සා දෙක තුනක් කරලා අන්තිමේදී පත්තර ඒජන්සියක වැඩක් හොයාගත්තා. සමහර දේවල් කවදාවත් අපිව අතාරින්නේ නැහැ කියනවනේ. මගේ රැළේ බයිසිකලේ අප්පච්චි ටැට්ටර් එක දාලා අනුරාධපුරයට ඉවල තිබුණා. මේ රස්සාව නිසා හොඳ දේවල් දෙකක් වුණා. එකක් මගේ අතර පොඩි ගාණක් ලැබුණා. අනෙත් එක මට ඇති තරම් පත්තර කියවන අවස්ථාවක් ලැබුණා. එතකොට තමයි මම දැක්කේ මම මවපු හීන පත්තරවල හැබෑවටම තියෙනවා කියලා. පත්තරේ ලොකු අකුරින් තිබුණු දැන්වීම් වලට වඩා
මාව ගිනි කන වට්ටපු පොඩි බෝඩ් එකක් දවසක් මන් දැක්කා. මං එදා තීරුම් ගත්ත රටේ ලෝකෙ දිනුව ගැන හිතන මිනිස්සු අපි වගේ අයට ගොඩ යන්නත් පාරවල් හදලා තිනවා කියලා. මං දෙපාරක් හිතන්නේ නැතුව මගේ ජීවිතේ දෙවෙනි දඬුවට පැන්නා. ඒ දොර අරගෙන මම ආවේ අලුත්ම ලෝකෙකට. ඔයාලට මේ කතාව කියන සහන් හරියටම ඉපදුනේ අන්න එදා. උදළු කැති මන්න අල්ලලා හුරු මගේ අත මුලින්ම මවුස් එක අල්ලපු දවසේ වෙවුලන්න ගත්තා. මොනිටර් එකේ වින්ඩෝස් ඕපන් වෙනකොට මට මහා බයක් දැනුණා. හරියට තනි අලිය පස්සෙන් එලවගෙන එනවා වගේ. ඒ මහඟීමක් දැනුන හැම වෙලාවකම මම කලේ ඇස් පියාගෙන එක දෙයක් මටම කියාගන්න එක. සහන් ඔයාට පුළුවන්. ඔයා මේ දේ කරන්න ඕනේ. ඔව් යා නිර්මාණශීලී දරුවෙක්. මම හිතන්නේ අලි කරදරේ රජරට හොරෝපතාන කහටගස් දිගිලියේ කියන ප්‍රදේශය ඉතා දුෂ්කර ගමක තමයි සහන් ඉන්නේ. පුංචි කාලේ ඉඳන් අලින්ගේ හඬ හැඩ වැඩ වගේ මේ කරදරේ බය හැම දෙයක්ම මේ සහන්ලා වින්දා. එතකොට තාමත් එහෙමයි සහන්ලාගේ අම්මලා තාත්තලා පවා ඒ ගංගෙවල් ඉතින් ඒ වතු පිටිවල අලි නිරන්තරයෙන්ම සැරිසරන මම හිතනවා ඒක දක්ෂ දරුවෙකුට ඕනෑම දෙයක් නිර්මාණය කිරීමේදී අදාළ දැනුම තියෙනවා නම් මම හිතන්නේ හොඳ නව නිර්මාණයක් බිහි වේවි සහන් තුළින් අනාගතේ. එයා ගොඩක් දුෂ්කර ගමක ඉන්නේ. කෝස් එක කරන්න ඕනෙන්දම අනුරාධපුරේ යාළගේ හිතවත් ගෙදර නතර වෙලා තමයි කෝස් එක මේ සම්බන්ධ වෙලා තියෙන කෝස් එකට. සහන් එනකොටම සහන් තාක්ෂණය ගැන මම හිතන්නේ එතරම් ලොකු දැනුමක් තිබිච්ච කෙනෙක් නෙමෙයි. සමහර වෙලාවට පරිගණකයක් පවා නොදැකපු දරුවෙක්. එයා ගොඩක් උනන්දුවෙන් මේ පොඩි වැඩ කරදු කරගෙන යනවා. ඇත්තටම කම්පියුටර්ක් ඇල්ලුවේ මේ ආයතනයට ඇවිල්ලා. සහන් කියලා කියන්නේ පොඩි තැනක ඉඳන් හොඳ දිගු ගමනක් යන්න පුළුවන් දරුවෙක්. මේ ප්‍රදේශයේ ඉන්න ගොඩක් ළමයි ඒ ලෙවල් ඕ ලෙවල් වලින් පස්සේ ආය අමලා තාත්තලාත් එකතු වෙලා ගොඩක් මොනවාරි පොඩි ජොබ් එකක් හොයාගන්න උත්සාහ කරනවා. නැත්තම් මේ ගොවිතැන් වලට යොමු වෙන්න බලනවා. ඒ වගේ වටපිටාවක එක්ක යාලා ආය අධ්‍යාපනයේ වැටලා ඒ පැත්තෙන් ඉදිරියට යනවා කියන්නේ හරි ලොකු සතුටක් දෙන්නේ ඒ වගේ දෙයක් වුණාම. හැබැයි තාත්වික දරිද්‍රතාවයන් නිසා අධ්‍යාපනික වශයෙන් ඔහුට ඉදිරියට යන්න පුළුවන්කමක් ඇති වෙන්නේ නැහැ. සමහර තැන්වල වැට කඩුළු තිබුණා. ඉතින් ඒ දරුවගේ දක්ෂතාවයන්ට හොඳ තෝතැන්නක් තමයි DP කෝඩින් ආයතනය කියලා කියන්නේ. අපේ අප්පච්චි කීව දෙයක් මට හැම වෙලේම මතක් වෙනවා. පුතේ ඔයාගේ ජීවිතේ සාර්ථක වෙනවා කියලා දැනෙන වාර කවදා හරි ඔයාට හම්බ වෙයි. අල්ලෙදාට මොන ප්‍රශ්න ආවත් ඒ පාර අතහරින්න එපා. කෝඩින් මගේ ඇඟටම පත්තියුණු දෙයක් වගේ මට දැන් දැනෙනවා. හෝම්වර්ක් ටික් කරගන්න මට ස්මාර්ට් ෆෝන් එකක් ඕනි. මං ඒකත් මගේම මහන්සියෙන් හම්බ කරගන්නවා. ප්‍රශ්න ඇතුළේ ජීවත් වෙනව වෙනුවට අද මම උත්තර එක ජීවිතයේ ඉදිරියටම යනවා. හීනවලට පණ දෙන්නේ මමමයි
ලෝකයටම කෑ ගසා කියමි කියමි රස්නේ දරා පිපුනේ මල් ලෝකෙ පුරා හොයාගන්න පියඹමිවා රිදුන තැන් පසු කරන්න ඇවිදින වැටුන තැන්වල යලිත් නොවැටෙන රිදුන තැන් පසු කරන්න ඇවිදින වැටුන තැන්වල යලිත් නොවැටෙන මම මගේ ශක්තියෙන් නැගිටින විට තමයි ලෝකයම ලස්සන මම මගේ ශක්තියෙන් නැගිටින විට තමයි ලෝකයම ලස්සන හීන මගේ ලෝකෙ පුරා හොයාගන්න පියඹමිවා දවස මගේ